ඒක සැලෙන හැටි අගේ මල් පැණි බොන්නට පොරතන මේ මැසි රංචුව වාගේ ඉර තැඟිලි සැලෙන හැටි අගේ උඩරට නිලිය හැට වගේ රටනිලේ යක සැලෙන හැටි අගේ මල් පැණි බොන්නට පොරතන මේ මැසි රංචුව වාගේ ඉර තැඟිලි සැලෙන හැටි අගේ මේක ඇතුලේ මම දකින්නෙම අර කලින් කියපු කතාව තවත් ගීතයකින් මතක් කර දීමක් මුනික රතැඟිලි ඇගේ සැලෙන හැටියගේ මල්පැණි බොන්නට පොරකන මීමේස රංචුව වගේ ඔබේ රතැඟිලි සැලෙන හැටියගේ අපි හිතන් ඉන්නවා පුංචි කාලේ අපි ඔළුවට දීලා තියෙන්නේ බයිස්කෝප් කාර්යෝ නැට්ටුක් කාර්යෝ මේවා තමයි අපේ ওই කියන කෙහෙල් මල ඇතුලේ තිබිච්ච අවුල් ටික අපි ආසයි තරුණ ගෑනු ළමෙක් ලස්සනට නටන බලන් ඉන්න හැබැයි ඒ බලන් ඉඳලා හැරිච්ච ගම කියන නැට්ටුක් කාර්යෝ වල් ගෑනු මේ කාටද මේ බොරුව කරගන්නේ නැට්ටු කාර්යයේ ඇඟ බැලන්ස් කරන ඒ ශාරීරියේ තුලිතතාවය එසේ මෙසේ වැඩක් නෙමෙයි. ඒක අපි අගය කරන්නේ නැතුව ඒක වල්කමකට තල්ලු කරනවා. ඊළඟ කාරණාව මට රට මතක නැහැ මේ YouTube එකේ එහෙම තියෙනවා මොනික මේ පුංචි තාම දුප්පත් ළමයි ඉන්න රටක කළු ළමයි ඉන්න රටක ඒ ළමයි අමුතුම විදියට ඩාන්ස් එකක් දාන මුළු රටේම ළමයි වැඩි හිටියෝ ඔක්කොම. ඔබ මට කියන්න අපි ඔන්න පාටි එකදී උත්සවෙකදී රාත්‍රී සාදයකදී කියලා අපි ඔක්කොටම එක විදියට නටන්න පුළුවන් නැටුමක් තියෙනවද අපේ රටේ නැහනේ උඩරට නටුම් දින උඩරට නටුම් ඉගෙන ගත්තා අයත් දැන් අපි කනකොට එක විදියට කනවනේ නානකොට එක විදියට නානවනේ ඒ විදියට නටනකොට එක විදියට නටන්න දැන් දියබුන් ගහන එක අපි හැමෝම කරනවා දන්නවා හැබැයි නටනකොට එක විදියකින් නටන්න අපි දන්නේ නැහැ ඒ කියන්නේ අපේ සංස්කෘතිය ඔය කියන එකේ ඒ කියන්නේ මේ ගොඩාක් ඈතද මේ මෑත අවුරුදු 2000ක 2000ක ඇතුලේ අපි නටලා නැහැ නටුවනම් ඒක කොහේ හරි වල දාලා අපි නටන්නේ දුකෙන්ද සතුටින් ඒකෙන රංචුවක් හිටියට නටන සංස්කෘතියක් අපි ළඟ තිබිලා නැහැ නටපු ගමන් නැට්ටුක් කාර්යය නැට්ටුක් කාර්ය බයිස්කෝප් කාර්යය කියන තැනට දානවා මට තේරෙන්නේ නැහැ මොනික මම මේ හැම තැනම මාධ්‍යවල උත්සාහ කරන්නේ මේ දේ ඉස්සරහට ගේන්න කතා කරන්න ඇයි හත්තිලව්වේ මේ සතුට වෙන එකට මෙච්චර විරුද්ධ දැන් මම දැක්ක මේ මෑතක Facebook එකේ වෙඩින් එක අර දැන් අමුතු ඩාන්සස් තියෙනුනේ ඒක මේ කපල් ඩාන්ස් එක නෙමෙයි අවුරුදු 45 විතර ලේඩිස්ලා කට්ටියක් මේ සින්දුවට නටනව නැටිල්ල. ඒකේ ගොඩක් අය ඇත්තට හිතනවා ඩාන්සින් ඉස්කෝල යන කාලේ කරලා දිනුවා. පුදුම ලස්සනයි. මට මේ ගීතය තෝරන්න ප්‍රධානතම ආසන්නතම කාරණාව තමයි ඒක. එහෙම නටලා ගයලා ඉන්න මිනිසුගේ ළමයි හරි සතුටෙන් ඉන්නවා. ඒ මිනිසුගේ පවුල් අවුල් නැහැ. ඒ මිනිසෙක් කියන ඕන දේ හස්බන්ඩ් වයිෆ් එක හරි බොහොම එකඟව එකමුතුව අමුවෙම කියා ගන්නවා. විවෘතයි. ඒ අමුවෙම කියා ගන්න හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ලා තමයි හොඳ ජීවිත විවාහ ජීවිතයක් ගත කරලා මැරිලා යන්නේ. ඒගේ දරුවෝ තමයි අපේ භාෂාවෙන් කරන හොඳට ලව් කරන්නේ පවු නොකර ලව් කරන්නේ. ඒතර ළමයි අලුත් පරම්පරාව පවු නොකර ලව් කරන නම් ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා වැඩිහිටියෝ ලව් කරනවා දකින්න ඕනේ පවු නොකර. මේ ගීතය ඇතුළේ මේ සංගීතය ඇතුළේ මේ ක්ලරන්ස් සර් කියන මහ පුදුමාකාර ධාරිතාවයක් මේ ආර්ථිකයට හරියට ගන්නවනම් එතකොට මේ මම හැමතිස්සෙම මේකෙන් ඉල්ලා සිටින්නේ පුළුවන් නම් මේ රටේ හැම පුංචි පෙරපාසලකම වේද 1 එකකම අපිට ආවෙනක නැටුමක් හදන්න. අපේ උම් බීච් එකේදී හම්බුණා. පැවිලියන් එකේ ක්‍රිකට් මැච් එකේදී හම්බුණා. පාටි එකේදී හම්බුණා. අපි ඔක්කොටම එක වගේ නටන්න පුළුවන්. ඒකට ආචිත් නටනවා, සීයත් නටනවා, මාමත් නටනවා, කෙල්ලත් නටනවා, කොල්ලත් නටනවා, පොඩි උරුන් නටනවා. හැබැයි මේකේ ඩාන්සර්ස් වෙනස්. ඒක හරි අවුලක්. මේ ගීතය ඇතුලේ මේ රටේ හැමෝටම එකට නටන්න පුළුවන් නැටුමක්. ගෙනින් කියන එක වෙන්නේ නැති මහිතේ ක්ලරන්ස් මේ කරලා කියලා දෙන්න. උඩරට නෙලිය හැඩ වගේ රතනෙලියගේ සැලෙන හැටි අගේ මල් පැණි බොන්නට පොර කන මී මැසි රංචුව වාගේ ගෙර තැඟිලි සැලෙන හැටි අගේ උඩරට නෙලිය හැඩ වගේ රතනෙලියගේ සැලෙන හැටි අගේ මල් පැණි බොන්නට පොර කන මී මැසි රංචුව වාගේ ගෙර තැඟිලි සැලෙන හැටි අගේ ජාතියට ගරුසර ලබා දෙවන උඩරට නිලිය
සිංහල ජාතියට ගරුසර ලබා දෙවන උඩරට නිලිය ඔබේ සියු මැලි මද සිනාව රන් පැහැද තුලට ඉනාව ඔබේ සියු මැලි මද සිනාව රන් පැහැද තුලට ඉනාව ඇගිර තැඟිලි සැලෙන හැටි අදේ උඩරට නිලිය හැඩ වගේ රතැඟිලි ඇති සැලෙන හැටි අදේ මල්පැණි බොන්නට පොර කන මිල්ල සිරංචුව වාගේ ඇගිර තැඟිලි සැලෙන හැටි අදේ පද තාලයට පා තබා නරමන්නන් මන්මත් කරලා බෙරපද තාලයට පා තබා නරමන්නන් මන්මත් කරලා සුඳුරු නිලියා පෙනාලිය උඩරටටම හැඩකාරිය සුඳුරු නිලියා පෙනාලිය උඩරටටම හැඩකාරිය ඇගිර තැඟිලි සැලෙන හැටි අගේ උඩරට නිලිය හැඩ වගේ රතනිලියගේ සැලෙන හැටි අගේ මල්පැණි බොන්නට පොර කන මීන සිරංචුව වාගේ ඇගේ රතැඟිලි සැලෙන හැටි අගේ උඩරට නිලිය හැඩ වගේ රතනිලියගේ සැලෙන හැටි අගේ මල්පැණි බොන්නට පොර කන මීන සිරංචුව වාගේ ඇගේ රතැඟිලි සැලෙන හැටි අගේ